ආයි බොවන් එලපචින් අපේ චැනල් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්ද ඉතාම ළඟ එන නිසා හැමෝටම හදාගන්න පහසුයි. ඒ වගේම අවුරුදු කෑමේසට අත්‍යවශ්‍ය දෙයක් වන කුකිස් හදලා දෙන්න හදන හැටි තමයි මම අද කියලා දෙන්නේ. ඉතාම රසවත් පහසුවෙන් හදාගන්න ඔයාලට පුළුවන් මේ කුකිස් හදන ලැයිස්තු මෙතන තියෙන්නේ. මේ පිටි, පොල් කිරි, බිත්තර, කහ, ලුණු, පොල් තෙල් තමයි මෙතන තියෙන්නේ. මේ පිටි අමු පිටි, බඳින්නේම නෑ. පොගෝලා හොඳට අඹරාගෙන තියෙන්නේ. මේ පිටි ටික අපි ඉස්සෙල්ලා භාජනයකට දාගන්නවා. ඊළඟට අපි ඒකට කහ කුඩු ටිකක් දාගන්න. ඒක පාට අපි දාගන්නේ පොඩ්ඩක් දාලා කහ කුඩු පාට මඳිනම් ආයෙත් අපිට එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි ලුණු කුඩු සල්පයක් දාගන්නවා. මේකත් රස අනුව දාගන්න ඕනේ නැන්නේ. ඊට පස්සේ මේ ටික අපි කලවම් කරගන්න. මේකට මම බිත්තරයක් එකතු කරගන්න. මේ බිත්තරයක් එකතු කරගන්න එකේ තේරුම තමයි කොකිස් සච්චුව හොඳට ගැලවෙනවා. අනික එක බිත්තරයක් දාපුවාම මේ කොකිස් තද නැතුව හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. නැත්තම් කොකිස් වල කොච්චර මෙවනත් හයිය ගතියක් තියෙනවා. මේ විදිහට මේ කැදලි නැති වෙනකන් මේ බිත්තරේ පෙන නගින කන්නේ වේ. බිත්තරේ හොඳට ගහගන්න. දැන් අපි බිත්තරේ ගහලා පැත්තකින් තියලා කහයි ලුණු ටිකක් දාලා හොඳට අතින් අනාගන්න. හැන්දකින් උන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණාට අපිට හොඳට පිටි ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හින්දා මම අතින්මයි මික් කරන්නේ. දැන් මිටි කිරි ටිකක් තමයි මේකට ගන්නේ. ඔයාලට පොල් හොඳට වේලිච්ච පොල් ගෙඩියක් තියෙනවා නම් හුඟක් හොඳයි. පොල් ගෙඩි භාගයක් විතර කිරි අවශ්‍ය වෙන්නේ අපිට මේ ටිකට. කිරි ටික හොඳට මිටි කිරි වගේ මිරිකා ගන්න රසෙන්ද කිරි රසෙන්ද ඕනේ. හින්දා දැන් මේ විදිහට අපි හොඳ මිට අනලා හොඳ පිටි මිශ්‍රණයක් හදාගන්න ඕනේ. දැන් මේක ප්‍රමාණය මදි දියාරු මිශ්‍රණයක් අපිට ඕනේ නැන්නේ. ඔබට අතින් වැක්කිරෙන ප්‍රමාණයට. දැන් එකපාරට අපි කිරි දාගන්නේ ටිකින් ටික ටිකින් ටික දාගන්න. පිටිත් මම පැත්තකින් තියාගත්තා. එකපාරට දාගත්තාම අනාගන්න අපහසුයි. කොච්චර ප්‍රමාණයකටද කියලා අපි දැනෙන්නේ නැති හින්දා පොඩ පොඩ දාලා දැන් මේකේ හාත් පාටත් මදි. මම ආයෙත් සැරයක් කහ ටිකක් දාලා මේ එකතු කරලා එකේ පාට හදාගන්න ඕනේ. උඩ කළු පාට වෙනකන් කහ දාගන්න එපා. එතකොට කොහොමද ලස්සනේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මේ කහ චුට්ටක් එකතු කරගන්න. තව මදි වුණොත් තව චුට්ටක් එකතු කරගන්න. ඔයාලට ඒක වදින කොටත් කහ පාට මදි වගේ නම් ආයෙත් සැරයක් එකතු කරගන්න. දැන් මම තව චුට්ටක් පිටි එකතු කරගත්තා. දැන් ආයෙ පොල් කිච් චුට්ටකුත් මේකට මම එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගන්න. දැන් මෙහෙම අනනකට දැන් මම පොල් කිට් ටිකුත් පැත්තකින් තියාගත්තා, පිටි ටිකුත් පැත්තකින් තියාගත්තා. දැන් මෙහෙම අනලා තියාගන්නවා. මම තව මේකට බිත්තර චුට්ටක් එකතු කරගන්න. මේ සෙන් දෙකක් විතර වාගේ තව මේ මිශ්‍රණී කරගන්න ඉතුරු තියෙන නිසා මම සේරම දාගන්නේ. බිත්තර ගොඩාක් දාපුවාමත් ඒක ගොඩාක් සිනුදු වෙනවා වාගේ වෙනවනේ. ඒක නිසා ගොඩ එකපාරට දාගන්න එපා. දෙපාරකට විතර වාගේ අපි පිටි ටිකක් තව ඉතුරු කරගත්ත නිසා ටිකක් වෙන්න මේකෙන් බිත්තරින් භාගයක් විතර වාගේ දාගන්න. හොඳට දැන් මේක අනාගන්න. මොකද අර බිත්තරේ තියෙන කැදලි ගතිය තිබුණොත් බිත්තර ඒ තැන් වලින් කොකිසිය තැන් තැන් වල බුබුලු දානවා. ඒක නිසා දැන් මේ හදාගත්ත පිටි මිශ්‍රණේ තියෙන මේ අතින් අල්ල බලපුවම ඔය විදිහට පාතට ගලන්න පුළුවන්. දැන් මම මේ ලොකු භාජනයක අනාගත්ත නිසා අච්චුව දාගන්න ඕනේ නිසා පොඩි භාජනයකට දාගන්නවා. නැත්තම් මේක අච්චු උබා ගන්න බෑනේ. පැතලි වුණාම අච්චු හොඳට එබෙන්න තියෙන්න ඕනේනේ. දැන් මේ හදාගත්ත මිශ්‍රණය මම ඉතුරු කරගෙන තියෙන පොල් කිට්ටික්කුයි පිටි ටික්කුයි. මොකද මේ දැන් මේ අච්චු දාලා මෙව කරනකොට ටිකකෙදි මේක ඝන බවට පත් වෙනවා. ඒක නිසා පොල් කිට් ටිකක් දාලා ආය එකතු කරලා අනා ගන්න ඕනේ. දැන් මම බිමයි හදන්නේ, දීපකයි හදන්නේ. මේ මම ඉස්සර ක්‍රමයට බලලා තෙල් දාන හැටි පෙන්නන්නම්. ඉස්සර මේ විදිහට කූරකුයි හැඳකුයි තියලා දෙපැත්තට තියලා හතර වටේට දාන්නේ. මොකද කටහඬ අහු නොවෙන්න. කටහඬ අහුනහම තෙල් පිච්චෙනවා කියලා කතාවක් තියෙනවා. අපි ඒ ශාස්ත්‍රය ඔයාලට දැනගන්න ඕනේ. හින්දා මම මේ සම්ප්‍රදායික ක්‍රමිත ඔයාලට කියලා දෙන්නම්. දැන් මෙන්න මම තෙල් දාලා ලිපේ තියලා දැන් අච්චුව රත් වෙන්න තිබුණා. දැන් අච්චුව රත් වෙලා වාගේ දැනෙනවා. ඔය උඩට මතු වෙනවා. දැන් මේක මම ටිකක් ගහන්න ඕනේ. මේව රත් වෙලා තියෙන ගොඩාක් රසනේ තිබ්බොත් මේක පිටි මිශ්‍රණයෙන් මේක වැටෙනවා.
පොඩ්ඩක් නිවලා ගන්න. කිරිස් කියන සද්ද ඇහෙනවා ඇති ඔයාලට. මේක දැන් අච්චුවත් ආයෙත් සැරයක් ගහන්න ඕනේ. මොකද ඒ පිටි මිශ්‍රණේ නැත්තම් තැන් තැන් වල තැවරෙන නිසා. දැන් මේ විදිහට සුදු කරගන්න. දැන් පළවෙනි එක හින්දා මේක චුට්ටක් අමාරුයි ගලවන්න. දෙවෙනි එක හොඳට ගැලවෙනවා. ඉතින් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පළවෙනි එකෙම ඔයාලට පෙන්වන්න හදන එකයි. දැන් මේ වගේ චුට්ටක් මේ හැලි පූරක් ගන්න ඕනේ. මේක පූරක් අත්‍යවශ්‍යයි. මේ පුවක් කිරකින් හරි මොනවා හරි පූරකින් මේ කපලා තියෙන්නේ. මේ විදිහට අනිත් පැත්ත දාලා පොඩ්ඩක් වෙලා තියන්න. එතකොට මේක හොඳට රන්නම් පාට වෙනවා. මේ විදිහට පොඩ්ඩක් අල්ලලා තියෙනකන් අච්චුව ආයෙ සැරයක් රත් වෙන්න තියෙනවා. දැන් රත් වෙච්ච අච්චුව ආයෙ දෙවෙනි සැරේ තියලා මම මේ දෙවෙනි එකත් මේ හදාගන්නවා. මේ හදාගන්න කොපිස් මේ තියෙන්නේ. දැන් මේ විදිහට එකින් එක අච්චුව තිය තියා හදන මේක ඉතාම පහසු වෙනවා. මේක ටිකක් ටිකක් වෙලා යනකොට පිටි මිශ්‍රණේ ඝන වුණොත් ඔයාලට අර තියාගත්ත පොල් කිත්තිකෙන් දාගෙන අනා ගන්න පුළුවන්. බිත්තර මිශ්‍රණේ චුට්ටක් දාගන්න. ඊළඟට මේ හදාගත්ත කුකිස් ටික තියෙන්නේ ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. හරිම රසයි මේ හදාගත්ත කුකිස්. මේ ඉතාම රසයි. ඒ වගේම හොඳට හැපෙනවා මේක. තද ගතියක් නැහැ. ඔයාලටත් අවුරුද්දට ඉස්සෙල්ලා මේ විදිහට කොකිස් බදලා හොඳට පුළං වදින්න නැතුව අහුරලා තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් මේ විදිහට කොකිස් ටිකක් හදලා රස බලන්න අවුරුද්දට. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අපේ හෙළමුදුන් channel එකට subscribe වෙන්න. comment කරන්න. යාළුවෝ අතරේ share කරන්න.